සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම අති උත්තම වූ පුරපසළොස්වක පොහෝ දවසේ මහා වූ ශාසනික වටිනාකම් බොහෝමයකට උරුමකම් කියන්නා වූ සුපින්වර දිනය තුළ මෙත් සදහම් දේශනාවකෙන් දසවන් පුරවාගෙන හදවත් සනහා ගැනීමේ අදිටනින් මෙත් සිතින් අප සමග රැඳෙන ඔබ හැම දිනාටම මෙත් කුරුණු සිතින් අපි ප්‍රාර්ථනා කරනවා සුපින්වර පුන් පොහෝ දිනයක් වේවා කියලා. සුපින්වතුනි උදැහැසනින් උතුම් පුන් පොහෝදා සද්ධර්ම ශ්‍රවණේට ඔබට සිත් යොවන්නට අදිටන් කර දීමේ බලාපොරොත්තු වෙන් මෙත් සදහම් දේශනා උත්තමෝ සද්ධර්ම දේශනාව වෙනදා මෙන්ම හරපූර්ණව නිසි ධර්මානුකූලව ධර්ම විග්‍රහයෙන් යුතුව සිදු කරනු ලබන අප ගෞරවනීය පණ්ඩිත නායක ස්වාමින් වහන්සේ හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම ඒ වගේම බක්කුල මහාසෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්මකතික රාජකීය පණ්ඩිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අප නායක ස්වාමින් වහන්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ පුන් පොහෝදා උත්තමෝ මෙත් සදහම් දේශනා පවත්වනු ලබන්නේ පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය ආනුමෝදනාද සිදු කරමින් සාදුණ දින් පාදහබේ වන්දනෙන් සිහිපත් කොට පිළිගැනීම සිදු කරමු. සාදුහු සාදුහු සාදු. සදහවත් සුපින්වතුනි පින් සාර සිතින් උතුම් ධර්මයට ගෞරවයෙන් නිරන්තරවම දම් අසන්නට ඔබට අවස්ථා සලසා දෙන බොදුනුවන්ගේ හදබතෙහි නාලිකාව පියෝ ටීවී නාලිකාංක 111 ඉඩාවකාශයේ වගේම මෙත් ටීවී යූටියුබ් නාලිකාව මෙත් සදහම් දේශනා යූටියුබ් නාලිකාව මෙත් ටීවී ෆේස්බුක් පිටුවෝස්සේ උතුම් සද්ධර්ම ශ්‍රවණයට අවස්ථා සලසා දෙමින් පින්බර විකාශන දායකත්වයගෙන කටයුතු කරන සදහැපත් දායකාධිකාරීන් සිහිපත් කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. වසන්තා වීරසිංහ මහත්මිය සහ දිනුෂා වත්සලා ශශිකලා දිලුකා යන පින්වත් දියණියන් විසින් පොන් පොහෝදා උතුමෝ මෙත් සදහම් දේශනාවේ සුපින්බර දායකත්වය දරනවා. අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ 62 ජන්මදිනයේ සමරුන් ලබන ආදරණීය ස්වාමියාබන පියාණන් වන අනුර වීරසිංහ මහතාට දුක් නිරෝගී භාවය තුන්රුවනේ ආශිර්වාදයේ වේවායි ප්‍රාර්ථනාවන් එකතු කරන්නට. ඒ වගේම වේයන්ගොඩ පදිංචිව සිට පරලෝසපත් වූ ආදරණීය මිත්තණිය වන LP කරුණාවති මහත්මියගේ 16 වන ගුණානුස්මරණය වෙනුවෙන් ආදරණීය මිත්තණියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. LP කරුණාවති මෑණියන් ප්‍රධාන සංසාරගතව පරලෝසපත් වූ හැම දිනාටම සෙළු දේශනාමය කුසල අනුමෝදනා වේවා. පුන් පොහෝ දෞතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ දායකත්වයෙන් දරන්නා වූ හැම දිනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් උතුම් ධර්මාව බොහෝ දේ පිණසම වේවා කියලා පුණ්‍යමන්ත ප්‍රාර්ථනා එකතු කරමින් පුන් පොහෝදා මෙත් සදහම් දේශනාව ශ්‍රවණයට ඔබ හැම දිනාටමත් ආරාධනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට නැවත වරක් සාදුණ දින් පාදහබී වන්දනෙන් ආරාධනා කරමු උතුම් සද්ධර්ම දේශනාව සැම හිතසුව පිණිස පැවැත්වීම සඳහා. සාදුහු සාදුහු සාදු. අවසරයි අප පින්බත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං දමසවන කාලෝ අයං බදන්තා දමසවන කාලෝ අයං බදන්තා දමසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත්
මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ වසන්තා වීරසිංහ මහත්මිය සහ දිනුෂා වත්සලා ශශිකලා දිලුකා යන දියණිවරු ඇතුළු පවුලේ පින්වතුන් විසින්. එයාගේ අරමුණ තමයි 62 වෙනි ජන්මදිනයේ සමරන තම ස්වාමිපුරුෂයා පියාණන් වන අනුර වීරසිංහ මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද කිරීම. වේයන්ගොඩ පදිංචිව සිට පරලෝ සැපත් තම මිත්තණිය වන එල්.පී. කරුණාවතී මහත්මියගේ 16 වෙනි ගුණානුස්මරණයේ වෙනුවෙන් එතුමියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ බණහන හැම දිනාටමත් ඒ පවුලේ සියලු දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ ධර්මානුශාසනාවේදී අපි කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක මරණාසන්න මොහොතක ඒ කෙනාට අකුසල් බලවත් වෙලා අපායගාමී විදිහටම අකුසල් බලවත් වෙලා තියෙන වෙලාවක පවා සත්පුරුෂේ කල්යාණ මිත්‍රෙක් ධර්මීය දන්න කෙනෙක් ළඟ හිටියෝ ඒ කෙනාගේ පරලොව සුගතිගාමී ගමනට කොයි තරම් උපකාරයක් කරන්න පුළුවන්ද? කල්යාණ මිත්‍රයන්ගේ වටිනාකම, කල්යාණ මිත්‍රේ කෙනෙක් ළඟ සිටීමේ වටිනාකම, ඊළඟට මරණාසන්න මොහොතක ඒ කෙනා ළඟ ඉන්න අය කොයිතරම් බුද්ධිමත් විය යුතුද? අද අපි මේ ධර්ම කාරණා තුලින් මේ ධර්මානුශාසනා තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණා ගැන. කල්යාණ මිත්‍රයා ගැන ගත්තොත් පින්තුණී දවසක් ආනන්ද හාමුදුරුව උන්වහන්සේ විවේකයෙන් කල්පනා කරනකොට ආනන්ද හාමුදුරන්ට මෙවැනි විතර්කයක් පහළ වුණා. මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන කල්යාණ මිත්‍රයෝ නිසා නේද? මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන කල්යාණ සහායකයා කල්යාණ මිත්‍රයන් නිසා නේද කියලා. ඉතින් ආනන්ද හාමුදුරුව මේ ගැන තනියම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අද මෙවැනි විතර්කයක් පහළ වුණා. මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන කල්යාණ මිත්‍රයෝ නිසා නේද? මේ බුද්ධ ශාසනයෙන් භාගයක් රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත නේද කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ඔය කතාව ආය ආය කියන්න එපා කීවා. ආනන්ද මේ මුළු බුද්ධ ශාසනයෙන් අඩක් නොව මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා. මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ සහායකයන් නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතනදි පින්තුණි බුදුරජාණන් වහන්සේ විසින් කවුද මේ ලෝකේ පහළ වෙච්ච සැබෑම කල්යාණ මිත්‍රයා? කල්යාණ මිත්‍රයෙක්ගේ කාර්යය මොකක්ද? ඇත්තටම කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් කරා. මේක සඳහන් වෙනවා සංයුක්ත නිකායේ උපද්ද කියන සූත්‍ර දේශනාවේදී මේ කල්යාණ මිත්‍රයා ගැන බොහොම ලස්සනට විස්තර වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය කල්යාණ මිත්‍ර වූ බුදුරජාණන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම ස්වභාවයේ කොටගත් සත්වයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උරුම කරගත් සත්වයන් ජරා මරණ දුකින් නිදහස් වෙනවා. ශෝක පරිදේව දුක් දෝමනස් වලින් නිදහස් වෙනවා. එහෙමනම් කල්යාණ මිත්‍රයන් වහන්සේගේ කාර්යය තමයි මේ භයානක සංසාර ගමනේ සතර අපාය මහ ගෙදර කරගෙන දුක් විඳ විඳ යන සත්වයන්ව ඉපදීමෙන් නිදහස් වෙන්න මඟ පෙන්නනවා, ජරා මරණ වලින් නිදහස් වෙන්න මඟ පෙන්නනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න මඟ පෙන්නනවා, සසර දුකින් නිදහස් වෙලා
නිවන කරා යන විදිහට මඟ පෙන්නනවා නම් අන්න ඒ කෙනා සැබෑම කල්යාණ මිත්‍රයෙක්. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ කාර්යය. කල්යාණ මිත්‍රයාගෙන් විය යුතු කාර්යය. දැන් අපි සාමාන්‍ය සමාජය තුළ අපි කියනවා මෙයා මගේ හොඳ කල්යාණ මිත්‍රයෙක්. මෙයා නම් හොඳ කලණ මිතුරා. අපි සාමාන්‍ය එදිනෙදා භාවිතාව තුළ සමාජයේ කතාබහ තුළ සමහරු කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වන්නේ හොඳ නරක දෙකටම තමන් කියන ඕනම දෙයකට හරි කියාගෙන තමන්ට උදව් කරගෙන ඉන්න යාළුවෙක් ඉන්නවා නම් එයා හිතන්න පුළුවන් මෙයා මගේ කල්යාණ මිත්‍රයා කියලා. පින්තුනි එයා යාළුවෙක් වෙන්න පුළුවන්. ජීවිතේ ඔබට ගොඩක් උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ හොඳ නරක හැම ප්‍රශ්නයකටම ඔබ ළඟ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ඔබට ඉපදීමෙන් නිදහස් වෙන මග කියලා දෙනවනේ. ඒ මගට ඔබ යොමු කරනවා නම් අන්න ඔබ එදිනෙදා ජීවිතයේ තුල ඔබට මුණ ගැහෙන කල්යාණ මිත්‍රයෝ ඔබට ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න මඟ පෙන්වනවා. කෙනෙක් ඉන්නවා ඔබේ යාළුවෙක් යම් භාවනා කරන්න. අපි ධර්ම සාකච්ඡාවක් කරමු. අපි බණක් අහමු. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි කොහොම හරි පිනක් කුසලයක් කරගන්න ඕනේ. යම් සීල් රකින්න, යම් ගුණ ධර්ම පුරන්න. අන්න ඔබව සීලයට යොදවනවා. යොමු කරනවා. බණ භාවනාවට යොමු කරනවා. ඔබව ධර්ම මාර්ගය අරගෙන යනවා. ඔබට ඉපදීමෙන් නිදහස් වෙන්න, ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න මඟ පෙන්වනවා. අන්න ඔබ එදිනෙදා ජීවිතයේ තුල ඔබ ඇසුරු කරන අය අතර අන්න ඒ අයට කියන්න පුළුවන් කල්යාණ මිත්‍රය. හැබැයි ඒ අතර අපිට හම්බෙන්නේ එදිනෙදා ජීවිතයේ හම්බෙන යම් යම් කල්යාණ මිත්‍ර ගුණධර්ම ඇති අය අතර මේ තුන් ලෝකයාටම සැබෑම කල්යාණ මිත්‍රයන් වහන්සේ බවට පත් උනේ ලෝතර බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න උන්වහන්සේ විසින්මනේ උන්වහන්සේ වඳුන්නලා දෙන්නේ මහණෙනි තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම ස්වභාවයේ කොටගත් සත්‍යයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ජරා මරණ උරුම කරගත් සත්වයන් ජරා මරණ දුකින් නිදහස් වෙනවා. කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ශෝක පරිදේව දුක්ක දෝමනස් උරුම කරගත් සත්වයන් ශෝක පරිදේව දුක් දෝමනස් දුකින් නිදහස් වෙනවා. අන්න එහෙමනම් සැබෑම කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ ලෝකේ මේ විශ්වේ ඔබට අපට පහළ වෙච්ච සැබෑම කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒ කල්යාණ මිත්‍රයාගේ කාර්ය උන්වහන්සේගේ ධර්මයට ඉෂ්ට කරන්න පුළුවන්. එනිසායි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ අවබෝධ කරගෙන අවුරුදු 45ක් පුරා දේශනා කරපු ධර්ම විනය ශාස්ත්‍රූ තනතුරේ පිහිටෙව්වා. ශාස්ත්‍රූත්වයට පත් කරා. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය ඔබට හිතෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ පිරිනිවන් පෑවා. අපිට දැන් ශාස්ත්‍රවරයෙක් නෑ නේද? අපිට දැන් ඉතිරි වෙලා තියෙන අතීතයට ගිය බුදු කෙනෙකුගේ ධර්ම විනය ටිකක් විතරක් නේද? ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම ඔබලාට ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට මගේ ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි විනයයි ධර්ම විනය ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගන්න කියලා ශාස්ත්‍රූත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඊළඟට මේ ලෝකයේ ඒ ධර්මය අවබෝධ කරගෙන අන් අයට කියලා දෙන මඟ පෙන්නන සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත ඒ ශ්‍රාවක මහා සංඝරත්නය සැබෑම කල්යාණ මිත්‍රය. ඒ අය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන මාර්ගයේ ගමන් කරන සුපටිපන්න. උජුපටිපන්න කියන්නේ උජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අය. ඥායපටිපන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රඥාව දියුණු කරන. සාමීචිපටිපන්න
උන්වහන්සේ අවබෝධ කරගන්න ඉගෙන ගන්න ඒ ධර්මය අන්න අය ගැන කරුණාවෙන් අනික් සත්වයන්ට කියලා දෙනවා මඟ පෙන්නනවා. එතකොට අන්නේ ශ්‍රාවක සංඝ පිරිස මේ බුද්ධ ශාසනය තුළ මේ ලෝකේ අපිට මුණ ගැහෙන සැබෑම ඊළඟ කල්යාණ මිත්‍ර පිරිස. ඊළඟට එදිනෙදා ජීවිතයේ තුළ ඔබට ඔබ ධර්ම මාර්ගයට යොමු කරවන ඔබට බණ භාවනා කටයුතු වලට සිල් ගන්න සිල් සමාදන් වීම බණ පොත්පත් කියවන ඒවට බණ අහන ඒවට පින්කම් වලට ඔබේ ජීවිතයේ මෙලව පරලොව යහපත පිණිස උපකාර වෙන ඔබ පිනට කුසලයට යොමු කරන යම්තාක් පිරිසක් ඔබ ඇසුරේ ඇද්ද අන්නේ අය කල්යාණ මිත්‍ර ගුණ ඇති සාමාන්‍ය සමාජයේ ඉන්න පිරිසක්. එතකොට මේ කල්යාණ මිත්‍රයා ගැන මේ කාරණා ටිකෙන් ඔබ තේරුම් ගන්න. ඊළඟට පින්තුනේ මරණාසන්න කෙනෙකුට හතුරෙක් නොවේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. කොහොමද කෙනෙක් හතුරෙක් නොවේ මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න? අපි ඉස්සෙල්ලා බලමු මරණාසන්න කෙනෙකුට හතුරෙක් වෙන්නේ කොහොමද කියලා. ආදරේ නාමේ සාමාන්‍ය සමාජයකට කියන්නේ ආදරේ කියලා. ආදරේ නාමෙන් හතුරෙක් වෙන්න පුළුවන් මරණාසන්න කෙනාට. කෙනෙක් ලෙඩ වෙලා එක තැන් වෙලා මරණාසන්නව ඉන්න වෙලාවක අඬනවා, කෑ ගහනවා, හෝ තියනවා, ඇඟට පනිනවා, දාල යන්නේ පෝ කියලා අඬනවා, බදාගෙන අඬනවා, කකුල එල්ලිලා අඬනවා. සාමාන්‍ය සමාජය දකින්නේ අනේ යාට හරි දුකයි, හරි ආදරේ ආදරේටනේ. හැබැයි මරණාසන්න කෙනාට ඒක හතුරුකම. හතුරෙක් තවත් හතුරෙකුට යම් විදිහේ හතුරුකමක් සිද්ධ කරනවා ද අයහපතක්. ආදරේ නාමෙන් ඔහු නොදැනුවත් කරන්නේ එවැනිම අයහපතක්. අර මරණාසන්න කෙනා, එකතැන් වෙලා ඉන්න කෙනා, ලෙඩ වෙලා ඉන්න කෙනා, අසරණ වෙලා ඉන්න කෙනා තව තවත් අන්ත අසරණ භාවයට පත් වෙනවා. ඔහුට කිසිම පිළිසරණක් නැතුව යනවා. ඔහු අන්ත අසරණයි. ඒ නිසා අපිට සමාජය තුළ මේ ධර්මයේ නොදන්න දරුවෝ, ධර්මයේ නොදන්න යාළුවෝ, ධර්මයේ නොදන්න ඥාතීන් මේ විදිහට මරණාසන්න අයට ආදරේ නාමයෙන් හතුරු වෙන ස්වරූප අපිට සමාජය තුළ ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි කවුරු හෝ ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන්, ඔබේ හිතවතෙක් වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් ලෙඩ වුණහම, අසරණ වුණහම, බිය තැති ගැනීමකට පත් වෙලා ඉන්නකොට, මරණාසන්නව ඉන්නකොට, අඩුගාන හදිසියේ ශල්‍ය කර්මයකට යන වෙලාවක වේවා. දැන් අපි සාමාන්‍ය සමාජය තුළ හිතමු කවුරු හරි ඔපරේෂන් එකකට සූදානම් වෙනවා. අපි හිතමු හાર્ට් ඔපරේෂන් එකක්. දැන් පපුව ඇරලා කරන ඔපරේෂන් එකක්. එකමොලේ ඔපරේෂන් එකක්. වෛද්‍යවරු කියනවා මේක පැය ගානක ඔපරේෂන් එකක්, මොලේ දරුණු ඔපරේෂන් එකක් කරන්න තියෙන එක කොඳු වැට පෙළියේ සුසුම්නාවේ වහුගඩු සැත්කම මොකක් හරි හිතාගන්න. වෛද්‍යවරු කියනවා මේ පැය 6-7ක ඔපරේෂන් එකක් ටිකක් වෙලා යයි, මෙයාව සිහි නැති කරලා මේක කරන්නේ. ඊළඟට අවදානම ගැන සමහර ලෙඩාට නොකීවට අනිත් අයට කියනවා. සමහර අපි දන්නවා ලංකාවේ වගේ නම් එක්කෝ වෛද්‍යවරයා වගකීම ගන්නෙත් නෑ, අසං ගන්නවා ඊට කලින්. මොනවා හරි අනතුරක් වුණොත් ඔන්න සුව කැමැත්තෙන් මේක ඉදිරිපත් වුනේ, අපි බේරිලා. එතකොට මේ වගේ කෙනෙක් අපි හිතමු එවැනි ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා. දැන් ළඟ ඉන්නේ කල්යාණ මිත්‍රයෝ නම් ඒ අය ධර්මයේ කියනවා ඔයා හිත ශක්තිමත් කරගන්න, ඔයා කරපු පින්කම් සිහි කරන්, ඔයා සිහි නැති වෙන්න වෙලාවට හරි හොඳට බුදු ගුණ සිහි කළ සුගතිය හිත පිහිටව ගන්න. නිතර බුදු ගුණ සිහි කරන්, කරපු ගුණ ධර්ම මෙනෙහි කරන්. ඊළඟට මේ ශරීරය අනිත්‍යයි, මේ කය අනිත්‍යයි, ලෙඩ වෙන කයක්, ජරාවට පත් වෙන කයක් අපි මේ දරාගෙන ඉන්නේ. දැන් බලන්න මේ ඔපරේෂන් කරලා සමහර කෑලි අයින් කරලා මේවට තව කෑලි බද්ධ කරනවා. මේ ශරීරය කපල බලනකොට ඇතුලේ තියෙන ටික දැක්කොත් එතකොට කෙනෙක් තව කෙනෙකුට අවබෝධයක් ඇති කරලා දෙනවා කය ගැන. ඔබට හිතෙනවද ඔය වගේ මේ කියපු කතාවක් ලෙඩෙක් ඉදිරියේ
ඔපරේෂන් එකකට ශල්‍ය කර්මයකට සූදානමින් ඉන්න කෙනෙක් ඉදිරියේ සාමාන්‍ය සමාජයේ අපිට අහන්න ලැබෙනවා කියලා කලාතුරකින් අහන්න ලැබෙයි කලාතුරකින් සුගතියේ හිත පිහිටුව ගන්න ඔයා හොඳට ධර්මයේ සිහි කරන් බුදු ගුණ සිහි කරන් එතකොට මේ ශල්‍ය කර්මයට සූදානම් වෙන කෙනාගේ හිත හදලා ධර්මයේ සිහි කරලා මේ බාහිර දේවල් ඔක්කොම අතහරින් දන්නේ නැහැ මොකක් වෙයිද කියලා ඔපරේෂන් එකෙන් මැරෙන්නත් පුළුවන් ඒ නිසා මේ බාහිර දේවල් පංචකාමයන් ගෙවල් දරවල් දරුවව ගැන හිතන්න එපා ධර්මයේ සිහි කරගන්න සුගතියේ හිත පිහිටවාගෙන අපි මේකට මෝණ දෙමු කියලා ඔය විදිහට හිත හදන කල්යාණ මිත්‍රයෝ සමාජය තුල හරීම අඩුයි බොහෝ වෙලාවට ශල්‍ය කර්මයකට යන්නේ තාම මැරිලා නැහැ හැබැයි අනිත් අය අඬනවා ඔළුව බදා ගන්නවා කකුල් අත ගන්නවා කඳුළු පිහිනවා ඉකිගග හඬනවා කොටසක් ඊළඟට ඔපරේෂන් තියටර් එකට ගන්න සූදානම් වෙනකොටත් ගිහිල්ලා බදා ගන්නවා අඬනවා දොරේ එල්ලෙනවා එතකොට මේ වගේ වෙනකොට ඔබ හිතන්න අර ඔපරේෂන් එකකට හරි සූදානම් වෙන කෙනා කොච්චර අසරණද කියලා දරුවන්ව බදා ගන්නවා ඔළුව අත ගන්නවා අනේ ආයෙ එන්න කියනවා එතකොට මේ වගේ ධර්මයක් නැති නෑදෑයෝ ඥාතීන් යාළු මිත්‍රයෝ අතර ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ එක පැත්තකින් විශාල අනතුරක් මරණාසන්න මොහොතක කොච්චර අනතුරක්ද කෙනෙක් මරණාසන්න වෙලාවක ඒ කෙනාට කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් විශාල යහපතක් කරන්න පුළුවන් ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි කියලා අපායටම කර්ම හැදිච්ච නිරේ ගිනිදැල් පෙනිච්ච කෙනෙක් බ්‍රහ්ම ලෝකේ යනකම් සුගතියේ හිත පිහිටෝලා බඹලව උපදින විදිහට කල්යාණ මිත්‍රයෙක් හැටියට මරණ මංචකේ පිහිට උනා. එතකොට අපිට පේනවා මේක මජ්ක්‍ධිම නිකායේ තියෙන ධනංජානි සූත්‍රය. මරණාසන්න කෙනෙක් ළඟ හැබැයි සිහි නුවණ තියෙනවා. සිහි කල්පනාව නැත්නම් සිහි විකල් වෙලා නම් කවුරු ළඟ හිටියත් දන්නේ නැහැ. ඔහේ කියෝලා සමහර වෙලාවට අවාසනාවන්ත විදියට සමහරු මියන්. හැබැයි අපි හිතමු සිහි නුවණ තියෙන වෙලාවක දරුවෙක් ධර්මයේ දන්න කෙනෙක් කල්යාණ මිත්‍රේ ළඟ හිටියොත් ඒ කෙනාට විශාල යහපතක් කරන්න පුළුවන්. පින්වතුනි ධනංජානි කියන්නේ පින් කරපු මිනිස්සෙක් නෙමෙයි. ජීවිත කාලෙම අකුසල් කර කර පව්කම් කර කර පංච දුස්චරිතේම ඉදිච්ච පව්කාරයෙක්. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ධනංජානි කියලා සූත්‍ර දේශනාවක් ඒ කාලේ හිටපු. හැබැයි දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඌට හිතුණා දානෙ හැන්දක් දෙන්න. සාරිපුත්ත හාමුදුරන්ට gedara uyela tibba deekin tamange matin genihilla පාත්‍රයේ දානෙ ටිකක් පූජා කරා. දම් පිළිගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිට ගාථාවකින් අවවාදයක් කරා. දහම් අවවාදයක්. ධනංජානි දන් දෙන එක පිනක්. ඊට වඩා බොහෝ පින් රැස් වෙනවා සිල් රකින්න. ඔබ ධර්මිෂ්ඨව ජීවත් වෙන්න. එතකොට ධනංජානි අද මේ සාමාන්‍ය සමාජයේ ඉන්න අකුසල් කරන මිනිස්සු ගත් කටටම කියන සමහර වචන තියෙන. ඒ වගේම වචනයක් කිව්වා. අනේ ඉතින් ඔබ වහන්සේලා නම් කියයි. අපිට ඉතින් ඔහොම ඉන්න බෑ කිව්වා. අපිට හොඳින් හරි නරකින් හරි අපිට හම්බ කරන්න ඕනේ. අපිට යුතුකම් තියෙනවා. දෙමව්පියන්ට යුතුකම් කරන්න ඕනේ. බිරිඳවරු ඉන්නවා, දරුවෝ ඉන්නවා, තැසිසස්සු කම්කරුවෝ ඉන්නවා, අපිට ව්‍යාපාර තියෙනවා. ඔබ වහන්සේලාට නම් මොකද? ඔබ වහන්සේලා කියයි. අපිටනේ ප්‍රශ්න තියෙන්නේ. අන්න එහෙම කියලා ධනංජානි සාරිපුත්ත හාමුදුරුවන් කියපු කාරණේ පිළිගත්තේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ කරුණාවෙන් අවවාද කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. ඔහුම කාලයක් ගියා. ඔය අතර සාරිපුත්ත හාමුදුරුවෝ සමග යම් යම් මට්ටමින් කතා බහ කරලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට දානි හැන්දක් එහිම පූජා කරලා එවැනි හිතවත්කමක් දැන ඇඳුරුම්කමක් ධනංජානිට තිබුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ටික කාලයයි මේ නගරයට පිණ්ඩපාතේ වැඩියේ. උන්වහන්සේ චාරිකායේ වැඩම කරලා වෙනත් ඈත ඈත නගරවල බොහෝ කාලයක් වැඩ සිටියා. අවුරුදු ගණනාවකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගමට ආයි වැඩියා.
එහෙම වැඩම කරපු වෙලාවේ ධනංජානි ඒ වෙනකොට දැන් කාලයක් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා හොඳටම අසනීප අසාධ්‍යයි ලෙඩ ඇඳට වැටිලා මරණාසන්න වෙලා. ධනංජානි ජීවිත කාලේ පවුකම් කර කර කොච්චර අකුසල් කරාද පංච දුස්චරිත යෙදුනද කියන්නේ ඇඳට වැටිලා ඇස් දෙක පියාගත්තාම ගිනි දැල් පේනවා. අපාය නිමිති පහළ වෙනවා. තමන්ව උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා තමන්ව පුච්චනා වගේ දැනෙනවා. උල් පිහිවලින් හිසට අනිනා වගේ තේරෙනවා. තමන් කරපු කියපු දේවල් වල ප්‍රතිඵල මැරිලා උපදින තැන මැරෙන්න කලින්ම නිමිති වශයෙන් පේනවා. ඒවට ධර්මයේ කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා අපායගාමී කර්ම කරගත සමහරු ජීවත් වෙලා ඉන්නකොටම මරණාසන්න කාලයේ අපාය නිමිති ගති නිමිති පේනවා. එතකොට ධනංජානිටත් මේ වගේ ලකුණු පේනවා. බයෙන් තැති ගන්නවා. අපාය පේනකොට කොච්චර බය හිතෙනවද? ඔය අතරේ සේවකේකුට ධනංජානි කිව්වා අනේ ඔබ පුළුවන් නම් සාරිපුත්තයන් වහන්සේ ඉන්නවද කියලා හොයාගෙන යන්න. උන්වහන්සේට මං දානි හැන්දක් බෙදලා තියෙනවා. උන්වහන්සේ පහුගිය කාලේ නම් මේ ප්‍රදේශේ වැඩ හිටියේ නැහැ. අනේ උන්වහන්සේ වැඩ ඉන්නවා නම් කොහේ හරි ඉන්න තැනක් තියෙනවා නම් උන්වහන්සේ ගැන හොයලා උන්වහන්සේට පණිවිඩයක් දෙන්න උන්වහන්සේ මට අනුකම්පා කරයි. උන්වහන්සේ මට උපදෙස් දෙයි. අනේ උන්වහන්සේ මාව බේරගනි. මං බොහොම අසරණයි. අනේ ඔබ උන්වහන්සේ හොයාගෙන යන්න කියලා සේවකයෙකුට පණිවිඩයක් දුන්නා. යන්තම් ධනංජානි කොච්චර පවුකම් කරත් යම් පෙර සසරි පිනක් තිබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ වගේ කෙනෙකුට දාන බෙදනවා කියන්නේ එක දානි හැන්දක් බෙදුවත් ඒකා සංඛේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු සාරිපුත්ත මහරහතන් වහන්සේට කොච්චර පිනක්ද? ඔය අතරේ සාරිපුත්ත හාමුදුරුවෝ වගේ කෙනෙක් ඇසුරු කරන්න වචනයක් හරි කතා බහ කරන්න පිනක් තිබුණා. මේ අතරේ සාරිපුත්ත හාමුදුරුවෝ ආපහු බොහෝ කාලයක් චාරිකාවේ වැඩම කරලා මේ නගරයට වැඩම කරා පමණයි. සේවකයා හොයාගෙන යනකොට මෙන්න සාරිපුත්ත හාමුදුරුවෝ වැඩලා මේ නගරයට. සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කරලා ඉස්සෙල්ලා වැඳලා ධනංජානිගේ වචනෙන් වැඳලා කියෝ ස්වාමීනි මේ ඊළඟ වන්දනාව ධනංජානි බ්‍රාහ්මණතුමා වෙනුවෙන් ඔබ වහන්සේට මම මේ වඳින්නේ. ස්වාමීනි ඔබ වහන්සේ හොයාගෙනයි මම මේ ආවේ ධනංජානිගේ පණිවිඩයකට. කොහොමද කියලා ඇහුවා. කිව්වානේ ස්වාමීනි සිටුතුමා දැන් බොහොම අසාධ්‍යයි ලෙඩ වෙලා බොහොම අසරණ වෙලා බොහොම භයානක දේවල් සිටුතුමාට පේනවා. සිටුතුමා ඔබ වහන්සේට පුළුවන් නම් නිවසට වඩින්න කියලා ඔබ වහන්සේට ආරාධනාවක් කරා. බොහෝ කාලයකට කලින් ඔබ වහන්සේට දානෙහිම පූජා කරලා තියෙනවා කියලා ඔබ වහන්සේ හොයාගෙන ඇවිල්ලා මට කියන්න කියලා කිව්වා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ මේ ආරාධනය පිළිගත්තා. එදා දවසේ උන්වහන්සේ නගරේ පිණ්ඩපාතේ වැඩම කරලා හවස් සරුවේ දානෙත් වළඳලා ධනංජානිගේ නිවසට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. බොහොම ධනවත් සිටුවරේ. හැබැයි දැන් එක තැන් වෙලා මරණාසන්නව අසරණ වෙලා ඉන්න වෙලාව. ඉතින් සාරිපුත්ත හාමුදුරට ආසනයක් පනවලා ස්වාමීනි වැඩේ ඉන්න කියලා ළඟ හදලා දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ වාඩි වෙලා දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන ඔබ ලෙඩෙක් බලන්න ගිහිලා ගියාම ඉස්පිරිතාලයකට හරි ගෙදරක හරි රෝගියෙක් ළඟට ගියාම ඔබ අහන්නේ කොහොමද සනීපද දැන් ඔබතුමාට ටිකක් අඩුවක් එහෙම තියෙනවද ගන්න බෙහෙත් වලට සුවයක් තියෙනවද ඔහොමනේ අහන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ ඇහුවා කච්චිතේ කමනීය ඔබට ඉවසන්න පුළුවන්ද කච්චි ආපනියන් ඔබට දරාගන්න හිම පුළුවන්ද මේ වේදනාව කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති ඔබේ ওই දුක් වේදනා අඩු වෙන පාටක්ද තියෙන්නේ වැඩි වෙනවා වගේද? එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානි කියනවා අනේ ස්වාමීනි උපමා හතරක් කියනවා. මේක මජ්ක්‍ධිම නිකායි ධනංජානි සූත්‍රය තියෙනවා. ඔහු කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ඉතා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාලා කඹේ හිර කරනවා වගේ අතිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලින් දැනෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් කියන ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. අන්න ඒ වගේ කිව්ව ඔළුව වටේ කඹයක් වෙලලා
ඉතා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාලා කඹේ හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් දැනෙනවා කියව හිස ඇතුලේ. ඊළඟට කිව සාමීනි ඔය විතරක් නෙමෙයි උල් පිහියකින් මගේ හිස් මුදුන පිහියකින් ඇනලා පලනවා වගේ දැනෙනවා. ඔළුවට පිහියකින් ඇනගෙන ඇනගෙන යනවා වගේ තේරෙනවා. ඊළඟට කිව සාමීනි මස් කපන පිහියකින් මාව අල්ලගෙන මගේ මේ බඩවැල් තීරු තීරු කපනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මට ඇති වෙනවා කිව. ඔය තුන්වෙනි උපමාව. හතරවෙනි උපමාවෙන් කිව සාමීනි මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කිව. දාහයක් දැවීමක් පිච්චෙනවා වගේ මුළු ඇඟම මාව ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ කිව. මේ කරුණු කියනකොට සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා මේ ධනංජාන ජීවත් වෙලා ඉන්නකම් පව්කම්ම කර කර දුෂ්චරිතයෙන් අධර්මිෂ්ඨව මිත්‍යා ආජීවයෙන්ම හම්බ කර කර පව්කමෙන් ජීවත් වෙච්ච කෙනෙක්. දැන් මේ ලෙඩ ඇඳේ මරණාසන්න වෙනකොට ගති නිමිති හැටියට අපාය නිමිති මේ පහළ වෙලා තියෙන. ඔන්න බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ කෙනෙකුට කල්යාණ මිත්‍ර ධර්මයේ දන්න කෙනෙක් ළඟ ඉන්න එකේ වටිනාකම. සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා ධනංජානි ඔබ දැන් මේ විදිහට හිතන්න. නිරේ ආදීනව සිහි කරන්න. අපාය කියන්නේ දුක් සහිත තැන. දැන් ඔබට ඔය අපාය නිමිති පහළ වෙලා පේන්නේ ඔබ කරපු අකුසල් වලට. ධනංජානි ඔබට තාමත් සිහිනුවණ තියෙනවා. ඔබට බේරෙන්න පුළුවන්. ඔබ හැබැයි ඔබට මේ විදිහට පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න වෙන්නේ. එකපාරට සුගතිය යන්න හිත පිහිටවන්න බෑ. අකුසල් බලවත් වැඩි. ධනංජානි ඔබ තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කියලා. ඒක මට මීට වඩා හොඳයි කියලා තිරිසන් ලෝකේ හිත පිහිටෝලා නිරේ ආදීනව සිහි කරන්න කියලා. දැන් බලන්න කවුද මේ උපදෙස් දෙන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් ධර්මයේ නොදන්න කෙනෙකුට එකපාරට හිතේ සාරිපුත්ත හාමුදුරුවෝ ඔහොම එකක් කියනවා. තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කියලා. කොච්චර වැරදීද? අන්න එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ ධර්මයේ දන්නේ නැති කෙනා. පින්තුනි අපාය යන්න නිරේ යන්න කර්ම හැදිච්ච කෙනෙක්ව එකපාරට දිව්‍ය ලෝකේ හිත පිහිටවන්න බෑ. අකුසලේ බලවත්. ටික ටික පඩියෙන් පඩිය පියවරෙන් පියවර තමයි උඩට ගන්න. සාරිපුත්ත හාඳුරු කියනවා ධනංජානි නිරේ දුක් සහිතයි. ඊට වඩා ඔබම හිතන්න නිරේට වඩා තිරිසන් ලෝකේ යන්තම් හරි සැපයක් තියෙනවද නැද්ද? තිරිසන් සත්තු බය තැති ගැනීමෙන් යුක්තයි තමයි. ඒ සතා තව සතෙක් ගොදුරු කරගෙන කනවා. හැබැයි නිරේ වගේ හැම වෙලාවෙම ගින්නෙන් පිච්චෙන ලෝදිය පොවන පුච්චන එහෙම දුකක් නැහැ. තිරිසන් සත්තු යම් යම් කාලයක් උන් හොඳට ජීවත් වෙනවා. හැබැයි ওই අතරේ බිය තැති ගැනීම දැනෙනවා. තව සතෙකුට ඕන වෙලාවක ගොදුරු වෙලා යනවා. අපායක් තමයි. හැබැයි නිරේට වඩා ටිකක් හොඳයි. ඒ නිසා නිරේ ආදීනව සිහි කරලා තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මේ ක්‍රමයක් කියලා දීලා ආදීනව පෙන්න හිත පිහිටෙව්වා. ටික වෙලාවක් යනකොට අර ගිනි දැල් පෙනිච්ච එක නැති වෙලා තිරිසන් අපායෙ හිත පිහිටියා. ඔන්න බලන්න නිරෙන් චුට්ටක් උඩට ආව තිරිසන් ලෝකෙට. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ධනංජානි දැන් ඔබේ හිත පිහිටියේ තිරිසන් අපාය. දැන් ඔබ හිතන්න තිරිසන් ලෝකෙ කියන්නේ මහා දුකක්. එතන සැපයක් නෙමෙයි. ඒක දුකක්. පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගේ ගොදුරක්. ඕක නෙමෙයිද කියලා බලන්න තිරිසන් අපායේ ස්වභාවය. තිරිසන් සත්වයන් හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. කොයි වෙලේ තමන් ගොදුරු වෙයිද දන්නේ. ඔබ හොඳට බලන්න. වත් ඔය මාළු පීන පීන ඉන්න තැනකට ගලක් දාන්න. පොඩි සද්දයක්. සැනින් අර පීන පීන ඉන්න මාළු හැංගෙන තැන් හොයනවා. ගල් අස්සට හරි ගිහිලා හැංගෙනවා. අත්තක වහලා ඉන්න සත්තු. පුංචි සද්දයක් ආපු ගමන් පියාඹන්න පුළුවන් සත්වයා සැනින් බයි ඉක්මනින් තටු ගහලා පියාඹගෙන යනවා. දුවන සත්තු වේගෙන් දුවනවා. පොඩි සද්දයක් ආපු ගමන් ගුහාවලට සැනින් රිංග ගන්නවා.
හැම වෙලාවෙම සතා තව සතෙකුට ගොදුරක් වෙයි කියලා බයෙන් ඉන්නේ තැති ගන්න. බය තැති ගැනීම සත්ත්ව ලෝකේ පුරාම තියෙන දෙයක්. ඒ සතා තව සතෙකුට ගොදුරක් වෙනවා. දුකක්, දුක් සහිත අපායක්. ලෙඩ දුකක් වුණා කියලා කියන්නද? දුක් විඳලා සත්තු මිය යනවා. තව සතෙකුට එක ගොදුරක් වෙනවා. පණ පිටින්ම තව සත්තු ඔහ මරාගෙන කනවා. මේක තමයි තිරිසන් අපායේ තියෙන දුක. ධනංජානි, දැන් ඔබ තිරිසන් ලෝකේ දුක සිහි කරලා, ආදීනව සිහි කරලා, ඊට වඩා චුට්ටක් හොඳයි ප්‍රේත ලෝකේ. කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා යම් මට්ටමකට යම් කාලයක් හරි අනුන්ගේ පිනෙන් හරි යපිලා ඉන්න පුළුවන්. ඒ නිසා ධනංජානි ප්‍රේත ලෝකේ මට මීට වඩා හොඳයි කියලා තිරිසන් ලෝකේ ආදීනව සිහි කරලා ප්‍රේත අපායට හිත පිහිටවන්න කියලා. දැන් ඔන්න නිරේ තිරිසන් ලෝකෙට යන්තම් හිත පිහිටව ගත්ත, උඩට ගත්ත අඩියක් හරි එතනින් තවත් අඩියක් උඩට ගන්නවා, ඊට වඩා හොඳයි ප්‍රේත ලෝකේ. ධනංජානි ඔය විදිහට සාරිපුත්ත හාමුදුරු කරුණු කියනවා, මෙනෙහි කරන හැටි, ආදීනව සිහි කරන හැටි, හිත පිහිටවන හැටි, ළඟ ඉඳන් කල්යාණ මිත්‍රෙක් හැටියට උපදෙස් දෙනවා. ටික වෙලාවක් යනකොට ප්‍රීත ලෝකේ හිත පිහිටියා. තිරිසන් ලෝකෙනුත් හිත මිදුණා. දැන් සාරිපුත්ත හාමුදුරු ධනංජානිට කියනවා, ධනංජානි දැන් ඔබේ හිත පිහිටි ප්‍රේත අපාය. ඒකත් අපායක්. එතනත් දුකක්. එතන සැනසීමක් නෙමෙයි තියෙන්නේ, ඒක දුකක්. ප්‍රේත ලෝකේ කියන්නේ මහා දුක් සහිත තැනක්. හැමදාම පින් ලැබෙන්නේ නැහැ. දැන් අපේ මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් ඔබ හත් දවසින් පින්කම් කරනවා. තුන් මාසෙ පින්කම් ලෝකේ කොහේ හිටියත් තුන් මාසෙ පින්කම් කොහොම හරි පින්කමක් කරලා පින් දෙනවා. අවුරුද්දේ අවුරුදු 5න් 10න් අපි මෙහෙම හිතමු. මාසිකව අවුරුදු පතාම පින්කම් කරා කියලා. හැබැයි ඔබ ඉන්නකන් ওই පින්කම් කරයි. ඔබේ මිය පරලොව ගිය ඥාතියා පරම්පරාවක් දෙකක් යනකොට ඔවුන්ගේ නමක්වත් දන්නේ නැහැ ඔබේ දරු මුණුගුරු. ඔබම හිතන්න, ඔබ පින් දෙන්නේ ඔබේ ජීවිතේ ඔබට ළඟින් හිටපු, ඔබට උදව් කරපු ඔබේ අම්මා තාත්තා, ඥාතියෙක්, සහෝදරයෙක්, දරුවෙක්, ස්වාමියෙක්, බිරිඳක්, ඔබේ ජීවිතේ බොහොම ළඟින් හිටපු කෙනෙක් තමයි ඔබ සිහිපත් කරලා පින් දෙන්නේ. ඒ අය වෙනුවෙන් තමයි ඔබ පින්කම් කරන්නේ. හැබැයි අපේ අත්තලා, මුත්තලා, කිත්තා, පණත්තා අපි නමක්වත් දන්නේ නැහැ පින්කම් කරනවා තියා. මැරිච්ච දවසක්වත් දන්නේ නැතුව ඇති. මෙහෙමයි හිටියද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා අද අපි මේ පින් දෙන, අද පින්කම් කරන, අද අපි මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් පින්කම් කරද්දී තව පරම්පරාවක් දෙකක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවෝ, ඒ අයගේ දරුවෝ, ඒ අය ගැන අහලවත් නැහැ. ඒ නිසා අනුන්ගේ පිනෙන් යැපි යැපි හැමදාම සැප විඳින්න පුළුවන් කමක් නැහැ. පින් ගන්න පුළුවන් අය ඉන්නේ ප්‍රේත ලෝකේ ඉතාම සුළු කොටසක් විතරයි. බොහෝ ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේතයන්ට කෙනෙක් පින් දුන්නත් පින් ගන්නවත් පිනක් නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට ඔය කරුණු සිහි කරලා කිව්වා, ධනංජානි ප්‍රේත ලෝකේ දුක් සහිතයි. සාපිපාසාවේ බොහෝ ප්‍රේතයෝ ආහාර හොය හොයා විලාප දිදී දුවනවා කුසගින්නෙන් පිපාසෙයි. ඒ නිසා ප්‍රේත ලෝකේ ආදීනව සිහි කරන්, මනුස්ස ලෝකේ හිත පිහිටවන්න දැන් උත්සාහ කරන්න කියලා. ඔන්න දැන් තමයි මනුස්ස ලෝකේ හිත පිහිටවන්න උපදෙස් දෙන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ. මනුස්ස ලෝකේ හිත පිහිටවන්න නම් පිනක් බලවත් වෙන්න ඕන. සාරිපුත්ත හාමුදුරුවෝ සීලේක පිහිටෙව්වා. දැන් ඔබ වුණත් ඔබ දන්නවා, අපි වුණත් ලෙඩෙක් බලන්න ගියාට පස්සේ පරණ ජීවිතවල මොන අඩුපාඩු මොනවා තිබුණත් ඒ වෙලාවට ඔබතුමා දැන් සීලේක පිහිටන්න, පරණ ඒවා අතහරින්න, ඔබතුමා දැන් සිල්වත්. කෙනෙක් සීලේක පිහිටෙව්වට පස්සේ ඒ මොහොතේ ඉඳන් එයා සීලවන්තයි. පරණ වැරදි කවදා හරි සසර විපාක දෙන්න පුළුවන්. හැබැයි ඒවා හිත හිත වැරදිකාරය හැමදාම වැරදිකාරයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ, මහණෙනි, යම් කිසි කෙනෙක් යම් මොහොතක ධර්මයේ පිහිටලා කුසල් වඩන්න පටන් ගත්තද වලාකුලින් මිදිච්ච පුන්සඳ වගේ
ඒ මොහොතේ ඉඳන් එයාගේ ජීවිතයේ ධර්මයේ තුල බැබලෙනවා. ඒ නිසා සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිව සීලේක පිහිටෙව්වා. ධනංජානි දැන් ඔබ සිල්වන්තයි. පරණේ ඔක්කොම ඔළුවෙන් අතහරින්න. ඔබ දැන් සිල්වන්තයි. ඔබ දැන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. ඔබ හොරකමෙන් වැළකීච්ච කෙනෙක්. ඔබ වැරදි කාමසේවණින් වැළකීලා, බොරුවෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා ඔබ සීලවන්ත කෙනෙක්. ඊළඟට ධනංජානි බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ කියලා හිතේ යම් පැහැදීමක් හරි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ ඇති කෙරෙව. සාරිපුත්ත හාමුදුරුවන්ට බත් හැන්දක් හරි දානි හැන්දක් පූජා කරපු පින පොඩි දෙයක්ද? ධනංජානි ඔබට මතකද? ඔබ මේ පින් සිහි කරන්න. ඔබ සාරිපුත්තයන් වහන්සේට ඔබ මට පිණ්ඩපාත යනකොට කී වතාවක් දානි පූජා කරා? මේ පින් සිහි කරලා මනුස්ස ලෝකේ හිත පිහිටන්න උපදෙස් දෙනකොට පින බලවත් වුණා. ප්‍රේත අපායනුත් හිත මිදිලා මනුස්ස ලෝකේ හිත පිහිටියා. දැන් බලන්න මේ නිරේ යන්න හිටපු ගිනිදල් පෙනිපෙනී හිටපු කෙනාව කල්යාණ මිත්‍රෙක් ළඟ ඉන්න එකේ වටිනාකම සාරිපුත්ත හාමුදුරුවෝ බේරගන්න හැටි. දැන් මනුස්ස ලෝකේ හිත පිහිටියා. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඇති යන්තම් දැන් නම් ඉතින් කමක් නෑ මැරුණත් කියලා. මතක තියාගන්න මනුස්ස ලෝකේ කියන්නේ බේරිච්ච තැනක් නෙමෙයි. සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා මනුස්ස ලෝකේ හිත පිහිටියට පස්සේ ධනංජානි මනුස්ස ලෝකේ දුක් සහිතයි. දැන් ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මැරෙන්න වැටෙනකම් ඔබ මොකක්ද ජීවිතේ කරගත්තේ? ජීවිතේම දුක් විඳිනවා, හම්බ කරන්න මහන්සි වෙනවා, රස්සා කරනවා, ගෙවල් හදන්න, ඉඩකඩම් ගන්න, දරුවෝ හදන්න, දරුවන්ට උගන්වන්න, යුතුයකම් ඉෂ්ට කරන්න, මුළු ජීවිත කාලෙම වෙහෙසෙනවා, මහන්සි වෙනවා, කැප වෙනවා, හම්බ කරනවා. ජීවිතේ දිහා පස්සට බලන්න. ඒ අතර වයසට යනවා, ලෙඩ වෙනවා, නොයේ කරදර විපත්. ජීවිතේ සතුටක් තියෙනවද කියලා? මනුස්ස ලෝකේ කියන්නේ දුක් සහිත තැන. සාරිපුත්ත හාමුදුරුවෝ මේ කාරණා සිහි කළා කියලා ධනංජානි මීට වඩා සැප ඇති ලෝක තියෙනවා. චාතුම් මහරාජික. එහෙ හිත පිහිටන්. හැබැයි දෙව්ලොව හිත පිහිටවන්න නම් කරුණු පහක් තමා තුළ බලවත් වෙන්න ඕනේ. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. ඒවට ධර්මයේ කියනවා සීක බල ධර්ම. තුනුරුවන් ගැන සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, අතහැරීම, ත්‍යාග සම්පත්තිය, ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම, ප්‍රඥා. මේ කරුණු පහ වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දෙසුවා. බණ කියමින්, හිත පිහිටෝමින් සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා, ධනංජානි මනුස්ස ලෝකේ ආදීනවම දකින්න. ඔබ චාතුම් මහරාජික දෙව්ලොව හිත පිහිටා. ටික වෙලාවක් යනකොට ධනංජානිගේ හිත සද්ධාවේ පිහිටියා. සීලාදී දැන් සීලේක පිහිටවල මේ සීක බල ධර්ම ටික ටික හිතේ බලවත් වුණා. දෙව්ලොව හිත පිහිටියා. චාතුම් මහරාජික දිව්‍ය තලයේ හිත පිහිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ එතනින් නැවැත්තුවෙත් නැහැ. ධනංජානිව ඊටත් වඩා සැප ඇති. තෞතිසා දෙව්ලොව, ඊළඟට යාම දිව්‍ය ලෝකේ තුසිත දෙව්ලොව, පරණිම්මිත වසවත්ති, නිම්මාන රතිමේ ඉහළට 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 දිව්‍ය ලෝක හයේම හිත පිහිටෝලා. සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා, ධනංජානි දෙව්ලොව කියන්නේ පංචකාම සැප සම්පත් තියෙනවා තමයි. හැබැයි දෙවියෝ වයසට යනවා, දෙවියෝ චුත වෙනවා, දෙව්ලොවත් ජරා මරණ තියෙනවා. ඔබට හිතෙන්න පුළුවන් දෙවියෝ වයසට යන්නේ කොහොමද? ධර්මයේ සඳහන් වෙනවා දෙවියන් ජරාවට පත් වෙනකොට පැලඳගෙන ඉන්න මල්මාලා පරවෙනවා. දිව්‍ය ශරීර දුර්වර්ණ වෙනවා. දෙවියන්ගේ ශරීරවලින් ආලෝකෙ විහිදිච්ච ශරීර දුර්වර්ණ වෙලා යනවා. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැগিরෙන්න පටන් ගන්නවා. අන්න චුත වෙන්න ලං වෙනකොට පහළ වෙන ලකුණු. විමානවල සිත් තලවන් නැතුව යනවා. පැලඳගෙන ඉන්න මල්මාලා සලුපිලි පරවෙලා කිලුටු වෙනවා. ඒ තමයි දෙවියන්ගේ ජරාවට පත් වීම. චුත වෙන්න ආසන්න වෙනකොට ලකුණු පහළ වෙන හැටි. දෙවියන්ටත් බය තැති ගැනීම ඇති වෙනවා. දුක හිතෙනවා. කෙලෙස් සහිතයිනේ.
දෙවියොත් අඬනවා වැළපෙනවා. පංචකාමයන් අහිමි වීම තුළ දෙවියොත් දුක් විඳිනවා. තමන්ගේ දිව්‍ය සැප සම්පත් අහිමි වෙනකොට ඒ දෙවියන් අතරත් ගැටුම් තියෙනවා. දැන් දජග්ග සූත්‍රය සඳහන් වෙන්නේ බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. සුරාසුර යුද්ධ දෙවියෝ අතරත් බය තැති ගැනීම ඇති වෙනවා, තැති ගන්නවා, යුද්ධ කරනවා, රණ්ඩු වෙනවා. සැප සම්පත් වගේම ගැටුනුත් එහි තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ධනංජානිගේ හිත අර සදෙව්ලොව ඉහළටම හිත පිහිටියට පස්සේ දෙව්ලොවක් ආදීනව සිහි කරෝලා ධනංජානි ඔයිට වඩා හොඳයි කීවා. බ්‍රහ්මතලේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ බලවත් කරගත් මෛත්‍රිය වඩන් කරුණාව පතුරුවන් මුදිතාව ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව උපේක්ඛා. මෙන්න මේ ගුණධර්ම හිතේ ඇති කරගත් සියලු සත්වයන් සුවපත් වේවා කියලා ධනංජානි මෛත්‍රී වඩන් බ්‍රහ්ම තලයක හිත පිහිටවන් සමාධිමත් හිතක් ඇතුව සමාපatti සුවින් පංචකාමයන්ගෙන් මිදිච්ච සැනසීම අත්දකින්න පුළුවන්. සාරිපුත්ත හාඳුරෝ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වැඩෙන විදිහට දහම් දෙසුවා. ධනංජානිගේ හිත සමාධිමත් වුණා. මෛත්‍රී අරමුණේ හිත පිහිටියා. හිත සමාධිමත් වුණා කියන්නේ බ්‍රහ්ම තලයේ හිත පිහිටනවා. පංචකාමයන්ගෙන් මිදෙනවා සමාධිය කියන්නේ. කාමයන්ගෙන් මිදිලා හිත බ්‍රහ්ම තලයේ පිහිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ ඊට පස්සේ කල්පනා කරා දැන් නම් ඉතින් ඔය මද නිරේ යන්නම හිටපු කෙනානේ. දැන් ඉහළට 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 දෙව්ලොවිනුත් ඉහළට බ්‍රහ්ම ලෝකෙම හිත පිහිටෙවුවා. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා ධනංජානි කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ මහා බ්‍රහ්මයා බ්‍රාහ්මණ ආගම අදහගෙන හිටපු බමුණේ. බමුණන්ගේ විශ්වාස තමයි මහා බ්‍රහ්ම දෙවියෝ තමයි උතුම්. එහෙ උපදින්න තමයි කැමති. බ්‍රහ්මලව නරක තැනකුත් නෙමෙයිනේ. ඒ නිසා වෙයි මදය කියලා සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කිව්වා. ධනංජානි එහෙනම් ඔබ ඔය විදිහටම ලෙඩෑදී හිටියත් මෛත්‍රී වඩන්න. කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ වඩන්න. ඔබ ඔය විදිහටම හිත පිහිටවන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දීලා සිටු නිවසෙන් එළියට වැඩම කරලා ආරාමයට වැඩියා. පිංගතුනි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ දකින නුවණ. ඒක තියෙන බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ හිටියත් බුදු ඇසින් බලාගෙන හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිට ඕන හැටි දිවසින් බලාගෙන දිව්‍ය කණින් දිබ්බ සෝතෙන් බුදුරජාණන් වහන්සේ කොහොඳට අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා ධනංජානිට මාර්ගඵල ලබන්නත් පෙර සසරි පිනක් තියෙනවා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ එතනට අරගෙන ගියේ නැහැ. බ්‍රහ්ම ලෝකෙන් හිත පිහිටවල සාරිපුත්ත හාමුදුරුවෝ ආපහු වැඩියා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ඈත තියා වඩිනකොට කුටියෙන් එළියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත ඇයි ඔබ ධනංජානිව එතනින් නවත්තලා ආපහු ආවේ? ඇයි ඔබ මගින් නැවැත්තුවේ? ඇයි ඔහුට ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට ඔහුගේ හිත පිහිටෙව්වේ නැත්තේ ඇයි කිය. පිංගතුනි ධනංජානි ටික වෙලාවකින් මරණයට පත් වුණා. බ්‍රහ්ම දේවතාවෙක් හැටියට බඹලව නින්දෙන් පිබිදියා වගේ බ්‍රහ්ම ලෝකෙ පහළ වුණා. බ්‍රහ්මෙක් වෙලා නිරේ යන්න හිටපු කෙනා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා සාරිපුත්ත හාමුදුරුවෝ ඉතනින් නවත්තන්න නැතුව විදර්ශනාව ගැන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩන හැටි, මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන හැටි, ඒ ගැඹුරු ධර්ම කරුණු කියලා අනිත්‍ය මෙනෙහි කෙරෙව්වා නම් අඩුම ගානේ මාර්ගඵලයකට ලබාගෙන සුගතිය උපදින්න තිබුණා. දැන් බලන්න අපිට පේනවා කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉදීමේ වටිනාකම.
එනිසා ලෙඩ වෙච්ච වෙලාවක මරණාසන්න වෙච්ච වෙලාව අපි දන්නේ නැහැ. අපි ජීවිතවල මොන වගේ ඉරණමක් කවද කොතන කොයි මොහොතේ අපි කාට අත්වෙයිද අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි කල්යාණ මිත්‍රෙක් ළඟ හිටියෝ ධර්මය දන්න කෙනෙක් ළඟ හිටියෝ කොච්චරනම් යහපතක්ද. ඒ නිසා පින්වතුනි මේ බණපද යහන මේ බණ ටික අහන ඔබ දැන් වෙච්ච දේවල් වුණා සමහරු අනේ කියලා පසුතැවෙනෝ මේ වැහෙනකොට. අනේ අපි කලින් දැනගෙන හිටියානම් අනේ ඔක කලින් අපිට හරියට තේරුණා නම් එදා අපිට මෙහෙම කරන්න තිබ්බා කියලා පසුතැවෙන. දැන් වෙච්ච දේ වුණා. ගියන උනා ආපහු අත්දන්න බෑ කියනවනේ. දැන්වත් බුද්ධිමත් වෙන්න. කවමදාවත් මරණාසන්න කෙනෙක් ළඟ හූ තියාගෙන කෑ ගහලා දෙවනක් කරලා ඇඟට පැනලා බය කරලා තැති ගන්නලා මරණාසන්න කෙනෙක් අසරණ කරන්න එපා. ඔහුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔහුට ධර්මී කියලා දෙන්න. මනුස්ස ජීවිතේ හරීම දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ අතහැරිලා කොහෙ යනවද? සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමනකටයි වැටෙන්නේ. අඩුම ගානේ සෝවාන් ඵලෙවත් ලබලා නැත්නම් සතර අපායේ මහගෙදර කරගත්ත ගමනකයි මරණාසන්න කෙනා ඊළඟ මොහොතේ චුතිසිත කොහෙ උපදීද? කොහෙ ඇදිලා යයිද අපි දන්නේ. ඒ නිසා මරණාසන්න මොහොතේ ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න අඩුම ගානේ බුදුගුණ ටික හරි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක්ගේ ජීවිතේ අකුසල් යටපත් කරගෙන බලවත් කුසලයක් මරණ මංචකේ මතු කරනවා නම් බුදුගුණ මානසිකාරයේ තමයි බලවත්ම කුසලේ. මයි සද්ධාමත්තම් පේමමත්තම් සබ්බේතේ සග්ග පරායන මහණෙනි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හදවතේ මතු වුනොත් හිතේ බලවත් වුනොත් සබ්බේතේ සග්ග පරායන ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාන. පින්වතුනි බලන්න සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන මරණ මංචකේ බුදුගුණ සිහි වෙලා බුදුහාඳුර ගැන හිත පහදිනවා. දහසක් අකුසල් යටපත් කරගෙන සද්ධාව නැමැති කුසලයේ බලවත් වෙලා විපාක දෙනවා ඊළඟ ජීවිතයේ සුගති යන විදියට. ඒ නිසා මරණාසන්න කෙනෙක් ළඟ බුදුගුණ ටික හරි කියන කනට කරලා බුදුගුණ සිහි කරවන් තුනුරුවන් ගැන හිත පහදවන් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ කෙනා කරපු පින්කම් සිහිපත් කරවන්. ඉස්සර මිනිස්සුන්ට නම් පින් පොතක් තිබ්බා කියලා බහලා ඇති. අඩුම ගානේ ඔබ කනට කරලා හරි කරපු පිනක් කුසලයක් සිහි කරලා බලවත් කරවන්. කරුණු පහක් සුගතිය උපදින්න නම් දෙව්ලොව උපදින්න නම් කරුණු පහක් මරණ මංචකේ බලවත් වෙන්නට ඕන. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, සීක බල. කෙනෙක් කාම ලෝකයෙන් මිදිලා බ්‍රහ්මතලයක උපදින්න නම් සමාධියක් බලවත් වෙලා තියෙන්න ඕන. මේ පංචකාමයන්ගෙන් හිත නිදහස් වෙලා යම් භාවනාවක් තුල හිත සමාධිමත් වෙලා අඩුම ගානේ මෛත්‍රී අරමුණ මරණාසන්න කෙනෙකුට හිත මෛත්‍රියේ පිහිටවාගෙන පංචකාමයන්ගෙන් හිත මුදෝල මෛත්‍රී අරමුණේම හිත පිහිටවන්න පුළුවන් කොච්චර වැදගත්. බලන්න ධනංජානි ගිනිදැල් පෙනී චපායි නිමිති පහළ වෙච්ච ධනංජානිට පුළුවන් වුණා මරණ මංචකේ මෛත්‍රී අරමුණේ හිත පිහිටවලා අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරලා බ්‍රහ්ම ලෝකෙ උපදින. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ මරණාසන්න ඥාතියාට කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න ඔබත් ඔබේ ජීවිතයේ තුල සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් එහෙමනම් මේ උතුම් ධර්මානුශාසනාව ඔබ හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා. ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දෙනාටම කල්යාණ මිත්‍රෙක් බවට පත් වේවා. ඔබත් කෙනෙකුගේ ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න උත්සාහ කරන්න. මේ ලෝකේ පහළ වෙච්ච සැබෑම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේව සරණ යන්න අපිට පිනක් තිබ්බා. ඒ ධර්මය අහන්න වාසනාවක් සංසාර පිනක් අපිට තිබුණා. හැබැයි මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ අහිමි වෙයිද අපි කවුරුත් දන්නේ.
එනිසා ප්‍රමාදීවෙන් අප්‍රමාදීව ඔබ හැමදිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ වසන්තා වීරසිංහ මහත්මිය සහ දිනුෂා වත්සලා ශශිකලා දිලුකා යන දියණිවරු ඇතුළු ඒ පවුලේ පින්වතුන්. 62 වැනි ජන්මදිනයේ සමරන තම ස්වයං පුරුෂයා වන දරුවන්ගේ පියාණන් වන අනුර වීරසිංහ මහත්මයාට තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ වසන්තා වීරසිංහ මහත්මිය දරුවන් වන දිනුෂා වත්සලා ශශිකලා දිලුකා කියන දියණිවරු ඇතුළු ඒ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. වේයන්ගොඩ පදිංචිව සිට පරලෝ සැපත් තම මිත්තණිය වන එල්.පී. කරුණාවතී මහත්මියගේ 16 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් එතුමියට පින් අනුමෝදන් කිරීමත් අරමුණක්. තේතුමිය ඇතුළු පරම්පරාගත මිය පරලෝ ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ හැම දිනාටමත් බණ ඇසූ සියලු දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණේ හැසිරෙනු ඔබ හැම දිනාටම උතුම් වූ මෙත් සදහම් දේශනාවේ දේශනාමය කුසල් උතුම් ධර්මාව බොහෝදේ පිණසුම වේවා. පුන් පොහෝදා මෙත් සිතින් පැහැද දම් ඇසූ ගුණ බලය ඔබ හැමදිනාගේ ජීවිතවල සූපත් භාවය සමෘද්ධිමත් භාවය පිණසුම වේවා. ඔබ හැමදිනාම නිදුක් වේවා නිරෝග වේවායි ප්‍රාර්ථනා කරනවා. සුපින්බර මුදුවක් පුන් පොහෝ දිනේ උතුම් වූ සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලෝපවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්මකතික රාජකීය පණ්ඩිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරුදේවෝත්තම පණ්ඩිත නාහිමිපාණන් වහන්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට සාදුනදින් පාදහබී වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදුහු සාදුහු සාදුහු. උතුම් වූ පුන් පොහෝ දෞතුම් සද්ධර්ම දේශනාපි සුපින් බර දායකත්වයේ දරූ වසන්තා වීරසිංහ මහත්මිය සහ දිනුෂා වත්සලා ශශිකලා දිලුකා යන දේනියන් හැම දිනාටම උතුම් ධර්මාවබෝධය වේවා නිදුක් වේවා නිරෝග වේවා සියලු පුණ්‍යානුමෝදනාවන් නිලසින්ම සාක්ෂාත් වේවා. එවැගේම 62 වැනි ජන්මදිනයේ සමරුන් ලබන ආදරණීය සම්පුරුෂයාට පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ සම්පත්තිය වේවායි ප්‍රාර්ථනා කරනවා. සමටුතුම් ධර්මාබෝධය පුන් පොහෝදා ධර්මාශ්‍රවණය තුළින් අත්පත් හේබා කියන ප්‍රාර්ථනා නැවත නැවතත් හදබත එකතු කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නේ. පුන් පොහෝ දිනය තුළ රැඳී සිටින ධර්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට ඔබ හැම දිනාටම සුපින්බර පොහෝ දිනයක් වේවා. සම්මා සම්බුදු සරණයි.